Welcome to Sri Lanka Cricket, and we do have Dusmant Chamira for the post-match presentation. So I can see Sachin Piri. Sachin Piri can raise a question, please. Chamira, then ape Sri Lanka kandayama ada echchara honda parajayak nemilla bagatte middle order ekak poddak hariyata bat karaganna beri una. Oba dakina widiyata ape squad ekke batting batsman lage aduwak thiyenawa. Den api dakka patum nissanka den aabada ekata lak vela thiyenawa. පන්දු ඉතිකරුවන්ගේ යම් අඩුවක් තිබෙනවා ස්කොට් එකේ මේ ඉන්ජරිස් එක්ක මොනවාද අපේ කණ්ඩායමේ වෙලා තියෙන ඉන්ජරිස් ඔව් ඒක තමයි අපිට දැන් බානුක රාජපක්ෂ අතේ බෝලයක් ඇදලා ඇඟිල්ල ඉන්ජරි එකක් තියෙනවා ඒ වගේම පැතුම් නිසාගේ අත බෝලයක් ඇදලා යන චරිත් අද ආබාධයෙන් ලක් වුණා ඒක කොහොමද දන්නේ කිසියුගෙන් අහලා තමයි දැනගන්න වෙන්නේ තව බැට්ස්මන්ලා අතරම කණ්ඩායමේ එහෙම ලොකුවට නැහැ මම හිතන්නේ අපිට දැන් බබල් ලේයර් කවුරු බබල් ලේයර් නැති හින්දා මම හිතන්නේ අපිට පිටින් ගේන්නත් අමාරුයි මම හිතන්නේ දැන් ඉන්න කට්ටියෙන් අපිට කොහොම හරි ඉදිරියට ගහන්න වෙනවා මාටින් you can ask your question චමීර දැන් එක දිගට ඔය ක්‍රීඩා කරමින් සිටිනවා ඔයගේ වර්ක් ලෝඩ් එක ගැන මොනවද හිතන්නේ වැඩිද නැත්නම් ඇවිල්ලා මැනේජ් කරන්න පුළුවන් තත්වයක තියෙන්නේ එක දිගට මම ඇත්තටම සෙල්ලම් කරා වර්ක් ලෝඩ් එක දැන් තේම ප්‍රශ්නයක් නැහැ සාමාන්‍ය විදිහට තියෙනවා ඉතුරු තරඟ දෙකක් ක්‍රීඩා කරලා අපිට රෙස්ට් එකක් හම්බ වෙනවා ඉතින් ඒකින්ද ප්‍රශ්නයක් එන්නේ නැහැ දරුෂ්කර වින්ද චමිර ඔබ ඉතාමත්ම හොඳ කාලයක් ගත කරමින් ඉන්නේ පන්දුවෙන් ඇත්තටම මේ ඔබේ ක්‍රිකට් ජීවිතේ මං හිතන්නේ මේ ස්වර්ණමය යුගයේ තමයි ගත කරමින් ඉන්නේ මොකද හිතන්නේ ඔබගේ දක්ෂතාවතරට එන්න හැකියාව ලැබීම ගැන මේ විදියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇත්තටම ගොඩක් සතුටුයි මොකද පෞද්ගලික ටිකේ ගොඩක් මට ආබාධ තිබ්බා ඉතින් ඒ ඔක්කොම සුව කරගෙන දැන් එක දිගට මම තරඟ ක්‍රීඩා කරනවා ඉතින් මේ ඇත්තටම මගේ විද්‍යාවේ හොඳම කාලය ඉතින් එක දිගට කොහොම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායම ඕමර බැච් කොහොම හරි දිනවන්න ක්‍රීඩා ගන්න තමයි මට ඕන දවිත් වීරසිංහ ask your question please චමිර ඔබ අවසාන සංචාර කීපෙම මුලින් දැස්කම් දැක්වා කිව්වා වගේම වේග පන්දු යවන පුහුණුකරු චමින්ද වාස්ගෙන් මොන වගේ උදව්වක්ද ඔබට ලැබෙන්නේ ඔහුගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තරග එදිකට අපිට දැන් ක්‍රීඩා කරන්න තියෙනවා ඉස්සරහට සචින් පීරිස් ඔව් චමිර දැන් ප්‍රබල ඉන්දියා කණ්ඩායම අපි ලකුණු 164කට වගේ සීමා කරගත්තා ඒ ලකුණු ප්‍රමාණය අපි يعني ඒ හොඳ ගානකට සීමා කරගත්තේ නැත්නම් ඊට වඩා තව අපිට අඩු කරගන්න තිබ්බද ඒ අනිත් ප්‍රශ්නේ ඇවිල්ලා අපි වෙනදට වඩා ගොඩක් slow balls use කරා මොන වගේ සැලසුමක් එක්කද අපේ වේග පන්දු යවන්න සහ පන්දු යවන්න අද ක්‍රීඩා කළේ මම හිතර අද 164 කියන්නේ ඒගොල්ලගේ කණ්ඩායමත් එක්ක බලනවා ඒ වගේම විකට් එක එක්ක බලපුවාම ඒක අපිට චේස් කරන්න පුළුවන් සංඛ්‍යාවක් කියලා ඉතින් විකට් එක ටියස් ස්ලෝ ඒ කියන්නේ අපි හයියෙන් බෝලේ ටෙක් එකට ගැහුවොතින් තමයි බවුන්ස් තියෙන්නේ ඉතින් අපිට බවුන්ස් එක යූස් කරන්න පුළුවන් ඒ වගේම ස්ලෝ බෝල්ස් ඒගොල්ලගේ ගොඩක් හાર્ඩ් හෑන්ඩ්ස් තියෙනා ඉන්නේ ඉතින් බෝලට හයියෙන් ගහන එකයි වැඩිපුර ස්ලෝ බෝල්ස් උයි යෝකස් අපි පාවිච්චි කරේ අන්තිම Aravind, you can ask. Chamir, then අපි දැක්කා ඔබ බංග්ලාදේශ සංචාරයේ ඉඳලම ඒ වගේම එංගලන්ත සංචාරයේ දැන් මේ සංචාරයට එනකොට ඉතාම හොඳ ප්‍රගතියක් පෙන්නනවා. මේ සඳහා පන්දු යවන්නෙක් විදියට ඔබ මේ තරඟාවලිය වලට එන්න කලින් මොන වගේ සැලසුමක් එක්කද යන්නේ? ඔබ කොහොමද මේ தත්ත්වය ළඟා කරගත්තේ? මොකක්ද ඔබේ රහස මේ தත්ත්වය ළඟා කර ගැනීම? ඇත්තටම කියන්නේ ආට් ට්‍රේන් කරා මම ගොඩක්ම වගේ ෆිට්නස් පැත්තෙන් ගොඩක් මම ට්‍රේන් කරා විශේෂයෙන් දිලිශාන්තගේ අපේ ට්‍රේනර් යාගේ ගොඩක් ලොකු උදව්වක් හම්බුණා මට
මේ තරම් ෆිට් වෙන්න මේ එක දිගට තරම් ක්‍රීඩා කරන්න ඒ වගේම ට්‍රේඩ් කරනවා අපි ඇත්තටම ගොඩක් බාහන්සියලා මුළු කණ්ඩායමම කැප වෙමින් ක්‍රීඩා කරනවා හැමෝටම තරඟ ජයග්‍රහණ ගන්න ඕන ඉතින් එක දිගට ඒක තමයි ශමිල කරවිට you can ask your question පුෂ්මන්ත විශේෂයෙන්ම බංගලූර පහර දීමේදී ශ්‍රී ලංකාව ජයග්‍රහය පෙන්න මානෙට පැමිණීම සමග විශේෂයෙන් පළවෙනි පන්දු වාර 10 අවසන් ඔබ හිතන විදිහට කොයි තැනදීද අපිට වැරදුනේ මේ තරඟේ අපේ අතින් ගිලිහි යන්නේ මේ වෙන අපි හොඳ ස්ටාර්ට් එකක් ගත්තා පළවෙනි පන්දු වාර 6ට ලකුණු 44 මෙතන ලබා ගත්ත එක කඩොල්ලකට ඉතින් ඊට පස්සේ දෙවෙනි කඩොල්ල වැටුණාට පස්සේ අපි පොඩ්ඩක් ස්ලෝ වුණේ මම දැන් මැදේ අපු නැති ලකුණු ප්‍රමාණය තමයි අපිට තරඟේ පරාජය වෙන්න හේතු වුනේ අපිට බවුන්ඩරි බෝල් එකයි සිංගල් එකයි දෙකම ආවේ නැහැ මැද ඕවර්ස් වල මම හිතන්නේ අපි තව එක එකයි ඉතිරන්න නම් One more question we can take. Chamila, you want to ask another one? අපි දන්නවා ඉන්දියා කණ්ඩායම ගොඩක් IPL එකට ඒගොල්ලෝ ටිකක් ටැලන්ට් එකයි ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් එකයි වැඩි කියලා. නමුත් අද තරඟේ බැලුවාම ඔය කණ්ඩායම් දෙකේම ලොකු වෙනසක් ඇටිටියුඩ් වල දැක්කේ නැහැ. ඔය හිතන විදිහට කොයි වගේ සැලසුමක් තියෙනවද ඊළඟ තරඟ දෙක අපි ජය ගන්න නම් කොයි වගේ පැත්තේද අපි කොයි වගේ ඒරියාස් ද අපි ෆෝකස් කරලා වැඩිපුර හදාගන්නේ? අතරම එක්ස්පීරියන්ස් ගත්තද ඒගොල්ලන් ඔක්කොම වගේ IPL එකේ උඩට ක්‍රීඩා කරපු අය ඉන්නේ ඉතින් අපිට අපි තාම ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ නමුත් අපිට අපේ ඉල්ලගෙන් මම හිතනවා අපිට ඒක කරගන්න පුළුවන් කියලා මොකද මේ අපේ බෝලිං පැත්ත එක දිගටම අපි මේ අන්තිම තරඟාවලිය තුනේම උදාර කරා බැටින් පැත්තත් දැන් මේ තරඟාවලිය අපි හොඳටම වන්ඩේ තරඟාවලියේ හොඳටම ටික ටික ඉම්ප්‍රූව් වෙලා උදාර කරගෙන ආවා ඉතින් මම හිතන්නේ දැන් මේ තරඟේ පරාජය වෙලා දැන් ඉතින් අනිත් තරඟේට කොහොම හරි අපි මුලින්ම අපි වැරදි ටික හදාගෙන මම හිතන්නේ අපොඩක් අපි මැද මම අර කිව්වා වගේ මැද ඔස්සල ක්‍රීඩා කරන විදිය අපොඩක් අපි ඇනලයිස් කරලා බලනවා හොඳයි තර විදිහට දැන් ගන්න ෆයිනල් ක්වෙස්චන් දනිෂ්කාර වින්ද දුෂ්මන්ත දැන් මේ පානුක රාජපක්ෂගේ ආබාධිත තත්ත්වය කොහමද මේ ඔහුගේ අඩුව මොන වගේ විදියට දැනුණාද කණ්ඩායමට අද තරඟයේදී ඔබ හිතන විදියට? ඔව් ඇත්තට මේක ලොකු පාඩුවක් අපේ මේ කණ්ඩායමට. මොකද යා හයියෙන් බාර වඳුර පහර දෙනවා. එයාට ඔන්ලා 10ක් ගන්න පුළුවන්. රන් රේට් එක තියාගෙන ලොකු රන් රේට් එකක් අපිට තියාගෙන යන්න පුළුවන්. එයාගේ ක්‍රීඩකෙක් කියන ඉතින් එයාගේ තත්ත්වය කොහොමද ඉදන්නේ මම හිතන්නේ අපි දැන් අපේ විශේෂ මැද ක්‍රීඩා ගන්න ලෙෆ්ට් හෑන්ඩර්ස්ලා කණ්ඩායම ඉන්නේ ගොඩක් අඩු දෙනෙක්. ඉතින් ඔක්කොම රයිට් හෑන්ඩර්ස් ඉන්නේ. ඒ වගේ මේගොල්ලන්ගේ දකුණු දී පාදක බොන්දේවල ගොඩක් ඉන්නවා. චාර්ල් වගේ ක්‍රීඩක. ඉතින් ඒගොල්ලන්ට මොහොත දෙද්දි ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක් අනිවාර්යෙන් මොන මැද්දට. ඉතින් එයාගේ දානුකගේ தත්ත්වය ඉදිරියට කොහොම වෙයිද කියලා තාම කියන්න බෑ. With that, we are ending the briefing. Thank you very much, Chamira, for taking part and also very best for the next game. And thank you very much, journalist.